අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන පින්ට් එකක් දුන්නාම මෙන්න මේ වගේ එරර් එකක් එනවා නම් අන්න ඒ එරර් එක කොහොමද හදාගන්නේ කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ එරර් එක ඉන්නේ සාමාන්‍යයෙන් printer එක network එකකට සම්බන්ධ කරලා තියෙනවා නම් විතරයි සාමාන්‍යයෙන් network එකකට සම්බන්ධ printer එකකට විතරක් නෙවෙයි printer port එකකට සම්බන්ධ කරලා තියෙන printer එකනුත් මේ එරර් එක එන්න බැරි කමක් නැහැ ඒක නිසා අපි බලමු මේකට මොකද්ද කරන්න පුළුවන් විසඳුම කියලා මේ වගේ වීඩියෝ ඉදිරියටත් ඔයගොල්ලන්ට බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න හරි බල අපි බලමු ඉස්සෙල්ලා මේ එරර් එක එන්න හේතුව මොකක්ද කියලා. ඇත්තටම print එකක් දුන්නාන් පස්සේ ඒ print එකේ දත්ත ටික හරියාකාරව printer එකට අරන් යන්න කියව ගන්න බැරි කමක් අරන් යන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ read කරගන්න කියව ගන්න බැරි කමක් නිසා තමයි මේ එරර් එක එන්නේ. අපි එහෙනම් බලමු මුලින්ම network එකකට සම්බන්ධ printer එකට මොකද්ද මේක කරන්න පුළුවන් කියලා. මුලින්ම කරන්න තියෙන්නේ network එකකට සම්බන්ධ කරලා තියෙන printer එකේ network cable එක switch එකකට කොහෙද සම්බන්ධ වෙලා තියෙනවා නම් එතනින් වෙන port එකකට plug කරලා බලන එක. ඒ කියන්නේ සාමාන්‍ය switch එක කීපයක් network cable සම්බන්ධ කරලා තිබ්බත් ඒව මාරු කරලා හරි ඒ විදිහට බලන්න. ඒ මම මුලින් කිව්ව විසඳුමත් හරියේ නැති වුණොත් අපිට ඊළඟට කරන්න තියෙන්නේ printer එකේ drivers අයින් කරලා, ඒ කියන්නේ printer එකේ software එක සම්පූර්ණයෙන් අයින් කරලා අලුතෙන් software එක install කරන එක. එතකොටත් මේ එරර් එක නිවැරදි කරගන්න පුළුවන්. network cable වල සම්බන්ධ සම්බන්ධව හෝ switch වල සම්බන්ධව ගැටලුවක් නොවේ නම් software එක පැත්තට තමයි අපිට ඊළඟට බලන්න වෙන්නේ. එහෙම නම් software එකේ drivers software එක සම්පූර්ණයෙන් අයින් කරලා drivers එකම අයින් කරලා මුලින්ම software එක install කරන එක තමයි කරන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට network වලට සම්බන්ධ කරලා තියෙන photo මැෂින්ස් වලට මේ එරර් එක එන්න පුළුවන් පොදුවේ. ඉතින් ඒක නිසා මේ ෆොටෝකෝපි මැෂින් එකකට papers load කරලා තියෙන නිසා අපි දන්නේම නැතුව print out ඇවිල්ලා අපිට නවත්ත ගන්න බැරි තැනකට එනවා. එතකොට අපි printer එක off කරනවා ආපහු දැම්මත් print out එන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටිකක් අවුල් සහගතයි මේ එරර් එක. මම හිතන්නේ network cable එක මුලින් change කරලා, ඒ කියන්නේ network cable plug කරලා තියෙන තැන් මාරු කරලා බලන එක තමයි වඩා සුදුසු කියන එක. ඒකෙන් ගොඩක් වෙලාවට මේ එරර් එක හදා ගන්න පුළුවන්. right මොන හරි ගැටලුවක් තියෙනවා නම් අල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා නම් දාන්න. ඔයගොල්ලන්ට අත්දැකීමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් දාන්න. ඉස්සරහටත් මම මේ වගේ වැදගත් වීඩියෝ ඔයගොල්ලන්ට අරන් එනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.